ආපරේටර් එක කියන්නේ මොකක්ද? දැන් මෙන්න මේ විදියට මේ පෙට්‍රල් වාහනවල දහන කුටීරයේ දක්වා වාතය සහ තෙල් මිශ්‍රවන් වීමට තිබෙන උපකරණය තමයි කාපරේටර් එක කියලා කියන්නේ. අපි බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේක තමයි පෙට්‍රල් වාහනයක දහන කුටීරය. දහන කුටීරය කියන්නේ පෙට්‍රල් ගිනි ගන්න කුටීරය. හරි, පෙට්‍රල් ගිනි ගන්න. ඒක ගිනි ගන්න මෙන්න මෙහෙමයි. අපේ ප්‍රථම වතාවට මේක ස්ටාර්ට් කරනවා කියලා හිතමු. ඒ කියන්නේ පණ ගැන්වීම. කොහොමද කරන්නේ? කකුලෙන් හෝ මෝටරයකින් හෝ මෙන්න මේ පිස්ටනය ඉහළ පහළ චලනය කරනවා. එතකොට මේක පහළට අදින වෙලාවේ මෙන්න මෙතන වෑල් එකක් තියෙනවා. මේ වෑල් එක වැහිලා තියෙන්නේ, ඒවා වැහෙන්න විදියට හදනවා. මෙතන වෑල් එකක් තියෙනවා, මේ වෑල් එක ඇරිලා තියෙන්නේ. මේ වෑල් එක ඇරිලා තියෙන්නේ වෙලාවේ මේ වෑල් එක වැහිලා තියෙන්නේ. එතකොට මේක පහළට අදින වෙලාවේ මෙතන පීඩනය අඩු වෙනවා. ඒ පරිමාව වැඩි වෙනවනේ. එතකොට පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට අන්න ඒ හිඩසට වාතය එන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් එන්න බෑ, මේ පැත්තෙන් එනවා. එතකොට ඒ වාතය මෙහෙන් අදිනකොට පීඩනය අඩු තැනට පීඩනය වැඩි ප්‍රදේශ, ඒ කියන්නේ මේ මේ පිටත, පිටත කියන්නේ වායුගෝලීය පීඩනය තියෙන්නේ මේ පැත්තේ. මේ පිටත සිට වාතය ඇතුළට යනවා. මේ වාතය ඇතුළට යනකොට වාතය පෙරන්න උපකරණයක් තියෙනවා. අපි ඒකට එයා ක්ලීනරේ කියලා කියනවා. හැම වාහනයකම එක තියෙනවා. ඒක ටිකක් ලොකු කුටීරයක්. ඒක ඇතුළේ තියෙන එක්තරා සියුම් ස්ථානයකින් වාතය පෙරිලා යනවා. පෙරෙනවා කියන්නේ හිතියන දූවිලි මෙතන රැඳිලා ඉතුරු වාතය මෙතෙන්ට යනවා. වාතය කියන්නේ මොනවද? ඔක්සිජන්, නයිට්‍රජන් සහ වායුගෝලයේ තිබෙන අනෙක් වායුන් මෙතනින් ඇතුළට යනවා. මේ ඇතුළට යන මාර්ගයේ එක්තරා තැනක උපකරණයක් තියෙනවා. එතන ප්‍රමාණය සිහින් අන්න ඒ උපකරණය තමයි අපි කාපිටේටරේ කියලා කියන්නේ. එතකොට එතන සිහින් අපි දන්නවා සිහින් තැනකින් මේ වාතය යනකොට, සිහින් තැනකින් ද්‍රවයක් යනකොට, තරලයක් ගලාගෙන යනකොට ඒ තරලයේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තරලයේ වේගය අඩුම වෙන්න මෙතන, මොකද එතන මහතම වැඩි, වේගය වැඩිම මෙතන, මෙතන සිහින් තැන. ඉතින් වේගය වැඩි වෙන තැන්වල පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. එහෙම සමීකරණයක් තියෙනවා, බර්නූලි සමීකරණය. පීඩනය ධන ඒකක පරිමාවක විභව ශක්තිය, ඒක අපි hρg කියලා ලියන්නේ. ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයයි රෝ v වර්ගය ටික නියතයක් කියලා සමීකරණයක් තියෙනවා. ඉතින් අපේ කාර්මික මහතුන් මේ වගේ සමීකරණ බොහෝ විට දන්නේ නැහැ. නමුත් මේවා දැනගන්න අවශ්‍ය නැහැ ඒ අයට. නමුත් භෞතික විද්‍යාව ඉගෙන ගන්න අය මේවා දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේ තරලය, මේ වාතය මේ මාර්ගයේ දිගේ යනකොට විභව ශක්තිය නියතවම පවතිනවා එකම උස. නමුත් මෙතනදී වේගය වැඩි වෙනවා. මේ ඔක්කොම නියතයිනේ. ඒතර වේගය වැඩි වෙනවා නම් එතනදී පීඩනය අඩු වෙනවා. අපිට නිකන් හිතෙන්නේ නැහැ, හිතෙන්නේ නැතුණාට වේගය වැඩි වෙන තැන පීඩනය අඩු වෙනවා. මෙන්න මේ පීඩනය අඩු තැනට මේ ඇතුළත තියෙන පොඩි ටැංකිය, මේක පොඩි කෝප්පයක් වගේ ටැංකියක්. මේ ටැංකියෙන් ටැංකිය එක්තරා මට්ටමකට පෙට්‍රල් වලින් පිරීලා තියෙන්නේ. මේ පෙට්‍රල් මේ සිහින් බටේ දිගේ ඉහළට ඇදිලා අර යන වාතය සමග මිශ්‍ර වෙනවා. අපිට බටයකින්, පෑම් බටයකින් මෙන්න මේ විදියට තියලා වතුර භාජනයක තියෙන වතුර බටයක් දිගේ ඉහළට ගන්න පුළුවන් පෑම් බටයට පිඹලා. හරි, ඒ වෙන්නේත් පීඩනය අඩු, වේග වැඩි වෙනවා වාතයේ, පීඩනය අඩු වෙලා අර ජලයේ උඩට ඇවිල්ලා මිශ්‍ර වෙනවා. අන්න ඒ විදිහට මේ පෙට්‍රල් මේක මිශ්‍ර වෙනවා. දැන් මේ මිශ්‍රණය මේක ඇතුළට යනවා.
එතකොට මේ පිස්ටනේ තියෙන්නේ පහළ මට්ටමක. ඒ පහළටම ඇවිල්ලා මේ කරකපු කැරකෙවිල්ලට මේක උඩට තල්ලු වෙනවා. මේක උඩට තල්ලු වෙන වෙලාවේ මෙන්න මේ වැල් එක වැහෙනවා. මේ වැල් එකත් වැහිලා තියෙන්නේ දොරටු දෙක. මේ වැල් එකත් වැහෙනවා, මේකත් වැහෙනවා. එතකොට උඩට තල්ලු වෙනකොට මේක ඇතුලේ තියෙනවා දැන් වායු ගෝලයෙන් ආපු ඔක්සිජන්, නයිට්‍රජන් සහ තව හයිඩ්‍රෝකාබන්, ඒ කියන්නේ පෙට්‍රල් අංශු. ඒවා හොඳින් තෙරපෙනවා, පීඩනයකට ලක් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ එන්ජිමක පරිමාව 8න් එකක් විතර අඩු වෙනවා. එතකොට මෙතන පීඩනය වැඩි, ඒ කියන්නේ අංශු හොඳට තෙරපෙනවා. ඒ වගේම උෂ්ණත්වය අල්පයක් වැඩි වෙනවා. දැන් මෙන්න මේ මුදුනටම පිස්තනේ ආපු වෙලාවේ මෙතනට විදුලි පුළුඟක් ලබා දෙනවා වෝල්ට් 30,000ක පමණ විදුලියකින්. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන පනිනවා. මේ හිඩසෙන් පනිනකොට ඉලෙක්ට්‍රෝනවල ශක්තියෙන් මේ තෙල් ගිනි ගන්නවා. පොඩි මොහොතකින් මේ තෙල් ගිනි ගන්නවා. පොඩි මොහොතකින් සිදුවෙන ගින්න රතිඥාව පුපුරන වගේ විශාල පිපිරීමක් ඇති වෙනවා. ඒ පිපිරීම කියලා අපිට කියන්න පුළුවන් එහිදී මේ පිස්ටනය මත එන බලයට. මේ අනිත් කොටස් පුපුරන්න ඇති වෙන දැඩිව සවි කරලා තියෙන්නේ පිස්ටනය මත එන බලයට. පිස්ටනයට විශාල බලයක් ඇවිල්ලා මේක වේගෙන් පහළට තල්ලු වෙනවා. මේක ඇතුලේ දැන් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප සහ ඉතුරු වෙච්ච තව කාබන් අංශු, තව ඉතුරු වෙලා තියෙනවා නම් හයිඩ්‍රෝකාබන, ඒ කියන්නේ පෙට්‍රල් අංශු, තව අර ඒකෙ තිබිච්ච නයිට්‍රජන්, ඔයගේ දේවල් සහ නයිට්‍රජන් ඔක්සිජන් එකතු වෙලා තවත් සංයෝග හැදෙනවා. ඒවයි මේක තියෙන්නේ. දැන් මේක පහළට තල්ලු වුණා. පහළට තල්ලු වෙන වේගෙ ඉතා වැඩි. ඒ වේගෙට මෙයාට තව වට 5ක් ඉහළ පහළ යන්න පුළුවන්. ඒ තරම් බලයක් මෙතන ලැබුණේ. දැන් මේක පහළට තල්ලු වෙලා ඉහළට එනවා. මේක කැට කියලා ඉහළට එනකොටම මේ කරාමේ ඇරෙනවා. මේ වැල් එක ඇරෙනවා. එතකොට මේ වැල් එක ඇරුණු ගමන් මේ ඇතුලේ තද වෙලා හිටපු දේවල් සේරම එළියට යනවා. මොනවද දැන් එළියට යන්නේ? අන්න අර දහනේ වෙලා එන දුම. හරි, එතකොට මෙතනින් එළියට යන්නේ දුම. දුම් පරීක්ෂාව කියලා කියන්නේ මෙන්න මේ දුමේ මොනවද තියෙන්නේ කියලා බලන එක. මේ දුමේ අනවශ්‍ය ලෙස CO වායුව තියෙනවා නම් ඒක හොඳ නෑ. දුම් පරීක්ෂාවෙන් පේල් වෙන ඉතර ගානකට වඩා වැඩි නම්. ඒ වගේම මේ දුමේ හයිඩ්‍රෝකාබන් තෙල් පිච්චෙන්නේ නැතුව ඉතුරු වෙන ඒවා ගොඩක් තියෙනවා නම් ඉතර ගානකට වඩා දුම් පරීක්ෂාවෙන් පේල් වෙනවා. ඒ නිසා අන්න ඒවා නියම පරිදි තියෙන්න ඕනේ. ඉතින් ඒවා නියම පරිදි තියෙන්න නම් මෙන්න මේ කාබලේටරේ කියන උපකරණයෙන් මේ වාතයට තෙල් මිශ්‍ර කරන එක නියමිත ප්‍රමාණයට කරන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ නියමිත ප්‍රමාණයට කරන මේ උපකරණය තමයි කාබලේටරේ. එතකොට වාහනයක ඉතා වැදගත් කොටසක් තමයි මේ කාබලේටරේ. දැන් මෙයා ක්‍රියාත්මක වෙන හැටි අපි පොඩ්ඩක් බලමු. මේක ඇතුලේ තියෙනවා තෙල් එක්තරා ප්‍රමාණයක් සෑම විටම පවත්වා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ එතෙන්ට අපි තෙල් පුරවපු ටැංකියෙන් තෙල් එනවා බටයකින්. ඒ බටේ තෙල් එනකොට මේ මට්ටමට තෙල් පිරෙනකොට ඉබේම මේ කරාමේ වැහිලා ඒ මට්ටමේම තියා ගන්නවා. ඒ කියන්නේ නියත මට්ටමක. සමහර ගෙවල් වල වතුර ටැංකියත් එහෙමයි. එක ගානකට පිරෙනකොට ඒ ටැංකියේ වතුර එන එක ඉබේ නැමතිලා ඒ ටැංකියේ ඒ මට්ටමෙම පවත්ව ගන්නවා. ඒ විදිහට තියා ගන්නවා. එතකොට අපි එන්ජිම ස්ටාර්ට් කරන වෙලාවේ මෙන්න මෙතන තියෙනවා මේ කොටස. මේ කොටස ඉහළට එසෙව්වොත් මේ පාර ටික වැඩි වෙලා මේ වැඩි වේගයකින් සුළඟ එනවා. මේක ඉහළට එසවෙනවා. ඉහළට එසුනා මේ සිදුර හුඟක් ඇරෙනවා. සිදුර හුඟක් ඇරෙනොත් ගොඩක් පෙට්‍රල් ඇවිල්ලා ගොඩක් මිශ්‍ර වෙනවා. ඒ වැඩි වේගෙන් යනකොට. අඩු වේගෙන් යනකොට මේක පහත් වෙලා තියෙන්නේ. මේ සිදුර වැහෙන විදිහටයි මේ කූරක් තියෙනවා මෙතන. ඒ සිදුර වැහෙනවා. සිදුර වැහෙනකොට අර එන තෙල් ප්‍රමාණය අඩු වෙනවා.
එතකොට වාතය සමග තෙල් මිශ්‍ර වෙනවා එක්තරා විදියකට ඒ වගේම මේ මිශ්‍රණය වෙන ප්‍රමාණය යම් අනුපාතයකට හදන්න වෙනම ඇණයක් තියෙනවා කාබුරේටරේ මේ එන්ජිමේ වේගය කියන්නේ වැඩි නිකන් තියෙන වෙලාවට වැඩි වේගයෙන් පවත්ව ගන්න තව ඇණයක් තියෙනවා හරිද නිකන් එන්ජිමක් නිකන් තියෙන වෙලාවට ඒකේ එන්ජිමක වේගය කොපමණද ඒක පවත්ව ගන්න තවත් ඇණයක් තියෙනවා තෙල් සහ වාතය මිශ්‍රණය වෙන අනුපාතය හදන්න තව ඇණයක් තියෙනවා ඉතින් නියමිත විදියට හදනවට අපි කියනවා මේ එන්ජිම ටියුන් කරනවා කියලා අපි රේස් කරනවා කියලා කියන්නේ මෙන්න මේ සිදුරේ අරින වහන ප්‍රමාණය සකස් කරනවා එතකොට තෙල් වාතය යන ප්‍රමාණයත් මේ සිලින්ඩරය මගින් සකස් වෙනවා දැන් එකවතාවක් ස්ටාර්ට් වුණාට පස්සේ මෙයා පහළට තල්ලු වෙන්නත් නැවත උඩට එන්නත් නැවත පහළට තල්ලු වෙන්නත් නැවත උඩට එන්නත් අර පළවෙනි පාර තෙල් පිච්චීමෙන් ඇති වුණු බලය ප්‍රමාණවත් ඒ නිසා අපි ස්ටාර්ට් කිරීම සඳහා එකවතාවයි එන්ජිම කරකවා ගන්න ඕනේ ස්ටාර්ට් වුණාට පස්සේ දිගින් දිගට මේක ඉහළ පහළ යනවා මේ හැම ඉහළ පහළ පහළට යාමකදීම මේ පැත්තෙන් වාතය ඇදලා ගන්නවා හැම තදවීමකදීම තෙල් පුච්චනවා ඊට පස්සේ නැ හැම තෙල් පිච්චීමකදීම හොඳ බලපහරක් ලැබෙනවා ඊට පස්සේ නැවත ඉහළ යනකොට මේ කරාම ඇරිලා අර දුම් පිට වෙනවා